මේ සත්ත්ව රාජධානිය යටතේ අපිට අද දවසේදී එහෙනම් කතා කරන්නට තියෙන්නේ ඊළඟ වංශය විදිහට නෙමටෝඩා වංශය ෆයිලම් නෙමටෝඩා. දැන් ඕගලන්ට මෙතන උදාහරණ කිහිපයක් රූප කිහිපයක් දක්වලා තියෙනවා මේ නෙමටෝඩා වංශිකයන්ට උදාහරණ විදිහට. බලන්න එතනදී ඔයගොල්ලෝ බොහෝ අහලා තියෙන සතුන් කිහිප දෙනෙක් මෙතන දක්වලා තියෙනවා වටපණුවා පොකුපණුවා කිරිපණුවා මෙන්න මේ වගේ ආකාර තමයි මේ කිහිප දෙනෙක් විදිහට ඔයගලන්ට දක්වලා තියෙන්නේ. එතකොට මේ නමත් එක්ක බැලුවොත් එහෙම මේ නම තුල නෙම කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ නූල ට්‍රෙඩ් එකක් කියන එක. එතකොට එතනදී ඊළඟ වචනේ කියන්නේ එතනදී යොට්ස් කියන වචනෙන් ඊඩෝස් කියන වචනෙන් පෙන්නුම් කරන්නේ ෆෝම් එකක්. ඒ කියන්නේ ආකාරයක් කියන අවස්ථාව. එතකොට මේ සම්පූර්ණ වචන නෙමටෝඩා කියන එකේ තේරුම තමයි නූල් ආකාර කියන එක. එතකොට මේගොල්ලන්ගේ මේ දේහ විලාසයත් එක්ක මේගොල්ලන්ට මේ වංශයට ලැබිච්ච නමක් තමයි මේ විදිහට නෙමටෝඩා වශයෙන් හඳුන්වන්නේ. එහෙනම් මෙතනදි මේ හරියට නූල් ආකාර වගේ පණුවන් අයිති වෙන වංශයක් තමයි අපි මේ ඊළඟට හඳුනගන්නට යන වංශය. සාමාන්‍යයෙන් විශේෂ 25000ක් විතර මේ කියන වංශයට අයිති වෙලා තියෙනවා. එතනින් අපි සුලභව බහුලව අහලා තියෙන නම් කිහිපයක් තමයි මේ වටපණුවන් රවුන්ඩ් වර්ම්ස් ඊළඟට කොකුපණුවා ඊළඟට මේ කිරිපණුවා ඒ වගේම දැන් කොකුපණුව හැම අපි විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා නිකට ඇමරිකනස් වශයෙන් කිරිපණුවා පින්වර්ම්ස් වශයෙන් සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වීම සිද්ධ කරනවා. ඊට අමතරව මේ බරවා පණුවා මේ වගේ ගණනාවක් අපිට මේ කියන නෙමටෝඩා වංශයට උදාහරණ විදිහට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ උදාහරණ ජීවීනුත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඒ ජීවීන්ගේ දේහ ලක්ෂණත් එක්ක ඒවලගේ දේහ ස්වරූපයත් එක්ක මේ කියන ලක්ෂණ සංසන්දනය කරලා ඔයගොල්ලෝ ඉගෙන ගන්නකොට ඉත පහසුවෙන් මේවා මතක තියාගන්නට ඔයගලන්ට හැකියාව තියෙනවා. හරි, දැන් එහෙනම් අපි බලමු මේ නෙමටෝඩා වංශය පිළිබඳව කතා කරනකොට නෙමටෝඩා වංශයේ මොන වගේ ජීවීන් මේගොල්ලන්ගේ මේ ජීවීන් පිළිබඳව කතා කරනකොට දැන් මේ ජීවී දේහ ලක්ෂණ පිළිබඳව කතා කරන්නේ ඉස්සෙල්ලා අපිට මුලින්ම හඳුනා ගන්න ඕනේ මොන වගේ පරිසර තත්ත්වවලද මේගොල්ලෝ ජීවත් වෙන්නේ කියන එක පිළිබඳව. දැන් මෙතනදී අපිට පරිසර තත්ත්වයන් පිළිබඳව කතා කරනකොට මූලිකවම හඳුනා ගන්නට පුළුවන් මේගොල්ලන්ගෙන් බහුතරයක් ජීවත් වෙන්නේ කරදියේ නිදලි වාසීන් විදිහට. බොහෝ වෙලාවට මේ තනි ජීවීන් විදිහට නිදලි වාසීන් විදිහට දැන් නිදලි වාසීන් කියන්නේ අපි මෙතනදී පරපෝෂිතව නෙමෙයි තවත් ජීවියෙක් මත හෝ තුල නෙමෙයි වෙනම ජීවත් වෙනවා කියන එක. එතකොට ඒ විදිහට කරදියේ බොහෝ දෙනෙක් ජීවත් වීම සිද්ධ වෙනවා. ඒ වගේම කිහිප දෙනෙක් ටික දෙනෙක් හඳුනා ගන්නට පුළුවන් මිරිදිය වාසී ආකාර විදියට. ඔන්න මේ පරිසරයන් හිතා වැඩගත් මේගොල්ලන්ගේ ව්‍යාප්තිය ගැන කියනකොට එතකොට එහෙනම් ඔයගලන්ට පේනවා මේගොල්ලන් ගොඩක් මේ ජලජ පරිසරවල තමයි වාසය කරන්නේ. ඒ ජලජ පරිසරවලිනුත් ඔයගලන්ට පේනවා මෙතනදී මේ වැඩි දෙනෙක් කරදියේ ජීවත් වීමක් පිළිබඳව සහ එතනදී මේ ටික දෙනෙක් මිරිදියේ වාසය කිරීමක් පිළිබඳව මෙතනදී ඔන්න හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම සමහර ආකාර අපිට හඳුනා ගන්නට පුළුවන් තෙතමනිය සහිත පසේ ජීවත් වෙන ආකාරත් අපිට හමු වෙනවා. ওই විදිහට මේ නිදලි වාසී ආකාර විදිහට ඒගොල්ලන් ජීවත් වෙන්නට පුළුවන් තැන් තමයි ජලජ පරිසර තත්යන් විදිහට වැඩි දෙනෙක් කරදියේ ටික දෙනෙක් මිරිදියේ සහ තෙත් පසේ වාසය කරනවා. ඒ වගේම මේ කියන වංශය තුල ඇතැම් ආකාර අපිට හමු වෙනවා පරපෝෂිතයන් විදිහට වාසය කිරීමක්. සතුන් ඒ වගේම ශාක තුල හම්බ වෙන්නට පුළුවන්. දැන් අපි මිනිසා ගත්තාම අපි තුලත් මේ කියන එක් එක් මේ වටපණු විශේෂ නෙමටෝඩා විශේෂ පරපෝෂිතව අපේ දේහ තුල වාසය කිරීම සිද්ධ වෙන අවස්ථාවන් හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම දැන් අපි සාමාන්‍යයෙන් මේ පණු බෙහෙත් ලබා ගන්නේ ඒ විදිහට මේ කියන පරපෝෂිතයන් විදිහට අපේ මේ ආහාර මාර්ගය තුල විශේෂයෙන්ම වාසය කරන ඒ ජීවීන්ව
ආහාර මාර්ගයෙන් ඉවත් කරන්නට ඒගොල්ලන්ව ජීවිතත්වයට පත් කරන්නට තමයි මේ විදිහට ඒ බෙහෙත් ලබා ගැනීම පණු බෙහෙත් ලබා ගැනීම නිසි කාලයකට වරක් සිද්ධ කරන්නේ. එතකොට ඒවා අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේ අපේ සනීප ආරක්ෂාව පිළිබඳව කතා කරනකොට ඒ වගේ ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ලොකු සෞඛ්‍යමය ගැටලු ඇති වෙන්නට පුළුවන්. මේ විශේෂයෙන් මේ පරපෝෂිත වාසිය කරන ආකාර අධික ලෙස අපේ දේහ තුල දහණය වැඩි වුණොත් එහෙම ඒ අවස්ථාවන් හරහා ලොකු විශේෂයෙන්ම මේ දුෂ්පෝෂණ තත්ත්වයන් පෝෂණ ඌනතාවයන් වෙලා ඒ තත්ත්වයන් ඊළඟට හිඟවීම් අපි කියන සාමාන්‍ය ඇනීමියා තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන් රක්තහීනතාවයන් මේ වගේ විවිධ තත්ත්වයන් ගණනාවක් ඇති වෙන්නට පුළුවන් මේ ගහණයන් අධික ලෙස අපේ දේහ තුල වැඩි වුණොත් එහෙනම් ඒවා අමතර කරුණක් විදිහට ඔන්න මේ කොටස් එක්ක කතා කරනකොටම අපිට ඒ වගේ දේවලුත් දැනගැනීම ඉතා වැදගත් වෙනවා එහෙනම් අපිට ඒ විදිහට ඔන්න හඳුනා ගන්න පුළුවන් විශේෂයෙන්ම මේ කොක්කු පණුවන් කිරි පණුවන් ඔයගොල්ලෝ ඕන තරම් අහලා ඇති මේ කිරි පණුවන් පිළිබඳව එහෙම කොයි වගේ අසහනකාරී තත්ත්වයක්ද ඒ වගේ අවස්ථාවකදී ඇතිවීම සිද්ධ වෙන්නේ කියලා එතකොට ඒ වගේ තත්ත්වයන් ඔන්න ඇති කරන්නට හේතු වෙන ජීවීන් ඇතුළත් වෙන වංශයක් තමයි මේ කියන නෙමටෝඩා වංශය. ඒ පරපෝෂිතව ජීවත් වෙන ආකාර නිසා තමයි ඒ කියන තත්ත්වයන් ඇතිවීම සිද්ධ වෙන්නේ. දැන් ඊට අමතරව බරව පණුව වගේ ගත්තොත් එහෙම ඒ නිසා ලොකු සෞඛ්‍යමය ගැටලු ඒව ගැන ඉතින් ඔයගොල්ලෝ උඩතරන් දැනුවත් වෙලා ඇති බරව රෝගී තත්ත්වය කියන්නේ කොයිතරම් සෞඛ්‍යමය ගැටලුවක් ලොකු ඒ කියන්නේ ආයෙත් හදන්නට බැරි ආකාරයේ විකෘති තත්ත්වයක් දේහය තුළ ඇති දේහයේ ඇති කරන්නට හේතු වෙන ජීව විශේෂයක් තමයි මේ බරවපණුව කියන්නේ. එතකොට ඒ වගේ ජීවීන් නිසා ලොකු සෞඛ්‍යමය ගැටලු ඇති වෙන අවස්ථාවන් තමයි මේ විදිහට අපි නිරන්තරයෙන්ම අහලා තියෙන අවස්ථාවන් වෙන්නේ. ඔය විදිහට ඔන්න මේගොල්ලන් ජීවත් වෙන පරිසරය පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන් කොයි වගේ වාසස්ථානවලද මේගොල්ලෝ ජීවත් වෙන්නේ කියන එක පිළිබඳව. එතකොට මේ සතුන් සහ ශාකවල වාසය කිරීම පිළිබඳව කතා කරනකොට දැන් ශාකවල තෙත් පටකවල තමයි වාසය කරන්නේ. සතුන්ගෙත් මේ දේහ තරල ඊළඟට පටකවල ඒ ආශ්‍රිතව තමයි පරපෝෂිතයන් විදිහට මේගොල්ලෝ ජීවත් වීම සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් එතකොට මේගොල්ලන්ගේ දේහ ප්‍රමාණය පිළිබඳව අපි පොඩ්ඩක් හඳුනාගත්තොත් එහෙම මිලිමීටර් 1ට වඩා අඩු දිගක ඉඳලා සාමාන්‍යයෙන් මීටර් එකක් පමණ දිග දේහයක් දක්වා විචලනීය වෙච්ච දේහ ප්‍රමාණය සහිත සතුන් මේ කියන වංශය තුල අපිට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට අපි මේ නෙමටෝඩාවන්ගේ දේහය පිළිබඳව හඳුනාගත්තොත් එහෙම බලන්න මේගොල්ලන්ගේ දේහය දිහා බලනකොට මේ ඔබලන්ට දකින්නට ලැබෙන්නේ මේ ලිංගික ද්විරූපීතාවයේ පෙන්වීමක් මෙතන දක්වලා තියෙන්නේ. වටපණුවා ගේ කොහොමද මේ ගැහැණු සතා සහ පිරිමි සත්ත්‍යා කොයි විදිහටද දිස් වෙන්නේ කියලා ඔබලන්ට පේනවා. මෙතනදී පිරිමි සත්ත්‍යා සාපේක්ෂව කුඩායි මේ අපර කෙලවර වක් වෙලා තියෙනවා. ගැහැණු සත්‍ය සාපේක්ෂව විශාලයි. දැන් මෙතනදී බලන්න මේ දේහය පිළිබඳව කතා කරනකොට සාමාන්‍යයෙන් මේගොල්ලන්ගේ දේහය ගැන කියනකොට අපිට ඕගලන්ට පේනවා මේ දිගු දේහයක් පවතින්නේ. ඒ වගේම බලන්න සිලින්ඩරාකාර හැඩැති දේහයක් වුණාට මේගොල්ලන්ගේ මේ දෙකලවරට යනකොට සිහින් වෙන සිලින්ඩරාකාර දේහයක් තමයි දේහය විදිහට දකින්නට ලැබෙන්නේ. දෙකලවරින් හරි එක්කලවරකින් හරි උල්වෙච්ච සිහින් දිගති සිලින්ඩරාකාර දේහයක් තමයි ඔන්න දේහය විදිහට දකින්නට ලැබෙන්නේ. ඊට පස්සේ දැන් අපි අර මේගොල්ලන්ගේ මේ ජනක ප්‍රස්තරත් එක්ක මේ දේහය පිළිබඳව කතා කරොත් ඕගලන්ට මතක ඇති. එහෙනම් මේ ඉස්සෙල්ලා අපි දේහ කුහර පිළිබඳව කතා කරනකොට ව්‍යාජ සීලෝමිකයන් යටතේ තමයි අපි මේ කියන නෙමටෝඩාවන් පිළිබඳව හඳුනාගත්තේ. ව්‍යාජ සීලෝමයක් තමයි මේගොල්ලෝ දරන්නේ කියලා අපි හඳුන්වලා දුන්නා ඒ අවස්ථාවේදී. ඒ වගේම මේගොල්ලන් මේ ජනක ප්‍රස්තරත් එක්ක ගත්තොත් මේගොල්ලන් මේ ත්‍රි ප්‍රස්තර කියලා අපි හැඳින්වුවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ
දේහය යනක ස්තර විදිහට බහිෂ්චර්මය අන්තස්චර්මය මැදින් මධ්‍ය චර්මය කියන ජනක ස්තර තුනම දකින්නට ලැබෙනවා. ඒ නිසා අපි මේගොල්ලන් ත්‍රිප්‍රස්තර වශයෙන් හඳුන්වනවා. ඊළඟට ව්‍යාජ සීලෝමයක් තමයි දරන්නේ. ඒ කියන්නේ මේ තරලෙන් පිරිච්ච දේහ කුහරය සම්පූර්ණයෙන් මධ්‍ය චර්මයෙන් මට වෙලා නැතිව තමයි පිහිටන්නේ. සම්පූර්ණයෙන් මධ්‍ය චර්මයෙන් ආවරණීය වෙලා නැහැ, වට වෙලා නැහැ. ඒ නිසා මොවුන් ව්‍යාජ සීලෝමයක් දරන්න කියලා අපි හඳුන්වනවා. එහෙනම් ඔන්න මොවුන් ව්‍යාජ සීලෝමිකයන් වශයෙන් අපිට හඳුන්වන්නට පුළුවන්. ඊළඟට මේගොල්ලන්ගේ දැන් අපන් කිව්වා මේ දිග ප්‍රමාණයන් එක්ක කතා කිරීමත් එක්ක මේ සමහර මේ වංශයට අයිති වෙන සමහර ආකාර අන්වික්ෂීයයි අපිට පියවියසෙන් නිරීක්ෂණය කරන්නට නොහැකි ආකාරයක් දකින්නට ලැබෙනවා. ඒ වගේම සමහරු මහේක්ෂ ජීවීනුත් ඇතුළත් වෙනවා. පියවියසෙන් නිරීක්ෂණය කරන්නට පුළුවන් ආකාරයේ ජීවීනුත් ඒ කියන්නේ මේගොල්ලන්ගේ වාසය කරනවා. ඔය විදිහට සාමාන්‍යයෙන් දේහය පිළිබඳව කතා කරනකොට අපිට හඳුන ගන්නට පුළුවන්. ඊළඟට බලන්න මේගොල්ලන්ගේ මේ සමපිතිය. දැන් අපි මුලින් මේ හඳුන්වලා දීපු වචන මේ හැම අවස්ථාවකදීම යොදා ගැනීම අනිවාර්ය වෙනවා. බලන්න සමමිතියක් පිළිබඳව කියනකොට මේගොල්ලන්ගේ මේ දේහයේ මධ්‍ය අන්වායාම අක්ෂය ඔස්සේ හැකියාව තියෙනවා සමාන භාග දෙකකට දේහය වෙන් කරන්නට. ඒ කියන්නේ මේගොල්ලන් මොන සමමිතියක්ද එහෙනම් දක්වන්නේ? ද්විපාර්ශික සමමිතියක් දක්වන දේහයක් තමයි මේ නෙමටෝඩාවන්ට තියෙන්නේ කියන එකත් ඔන්න හඳුන ගන්නට පුළුවන්. ඊළඟට අපි තව කියපු අවස්ථාවක් තමයි මේ ඛණ්ඩනයක් පිළිබඳව. එතකොට මේ කියන වංශය තුලත් තවමත් මේ සත්‍ය ඛණ්ඩනයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඛණ්ඩනයක් දකින්නට ලැබෙන්නේ නැහැ තවමත් දැන් මේ අපි කතා කරන වංශය තුල. ඊළඟට දැන් මේ ශීර්ෂණයක් පිළිබඳව හඳුනගත්තොත් මේගොල්ලන්ගේ ද්විපාක්ෂික සමමිතියක් මේගොල්ලන් දැක්කුවට තවමත් මේ වංශයේදීත් අපිට ඔන්න ශීර්ෂණයක් කියන අවස්ථාවක් නම් දකින්නට ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒ ලක්ෂණය අපිට ඔන්න ඒ අවස්ථාව ශීර්ෂණයක් දකින්නට නොලැබෙන අවස්ථාවක් විදිහට තමයි මේ වංශය හඳුනගන්නට ලැබෙන්නේ. ඊළඟට මේගොල්ලන්ගේ දේහයේ ආවරණීය වීම පිළිබඳව ගන්නකොට මෙතනදී මේ බහිස්සෛලීය විදිහට, ඒ කියන්නේ මෙතනදී මේ පිටින් පිහිටලා තියෙන තුනී ප්‍රත්‍යස්ත දැඩි උච්චර්මයක්, තුනී ප්‍රත්‍යස්ත දැඩි උච්චර්මයක් මේගොල්ලන්ගේ දේහය උච්චර්මයකින් මේගොල්ලන්ගේ දේහය ආවරණීය වීමක් හඳුනා ගන්නට පුළුවන්. ඔන්න ඒකත් එක්ක විශේෂිත අවස්ථාවක් ඝන උච්චර්මයක් සහිත වීම කියන අවස්ථාව. එතකොට හරියට මේක ටිකක් මේ බහිස්සැකිල්ලකට සමාන වෙනවා. මොකද මේක මේ ඝන දැඩි උච්චර්මයක් නිසා බහිස්සැකිල්ලකට සමාන කාර්යභාරයකුත් ඒකෙන් ඉටු වෙනවා. මේ උච්චර්මයේ තියෙන විශේෂත්වය තමයි මේක මේ වරින් වර මේ උච්චර්මය ඉවත් කරන්නට මේගොල්ලන්ට හැකියාව තියෙනවා. එතකොට මේ උච්චර්මය වරින් වර ඉවත් කරනවා කියන්නේ මේගොල්ලන් මේ හැවහැලීමක් සිද්ධ කරනවා කියන එක. එතකොට එහෙම පළවෙනි අවස්ථාවේ හැවහැලීමක් සිද්ධ කරාම ඒ හැවහැලීමක් සිද්ධ කරලා ඊළඟ අවස්ථාවේදී ඊට වඩා විශාල අලුත් උච්චර්මයක් ඇති කරගන්නේ. එතකොට ඒ අවස්ථාවෙත් නැවත වාරයක් හැවහැලීමක් සිද්ධ කරාම ඊටත් වඩා විශාල උච්චර්මයක් ඊළඟ අවස්ථාවේ ඇති කරගන්නේ. මේ විදිහට දැන් සාමාන්‍ය කීටයන් විදිහට අපි හඳුනනකොට L1 කීටය, L2 කීටය මේ විදිහට මේ ධර්මාකාරවල ජීවන චක්‍රය පිළිබඳව හඳුනගන්නකොට ඒ තැන්වලදී කතා කරනවා. එතකොට ඒ විදිහට ඒ කීට අවස්ථාවන් මේ L1, L2 මේ විදිහට දැක්වීම සිද්ධ කරනකොට ඒ කීටයන් ඒ හැවහැලීම් සිද්ධ කරලා ඊළඟට පත් වෙන අවස්ථාවේදී මුලින් ඉඳපු තත්ත්වයට වඩා ප්‍රමාණයෙන් විශාල තත්ත්වයක් තමයි. ඒ කියන්නේ දේහ වර්ධනයක් මේ කාලය තුලදී ඇති කර ගැනීම සිද්ධ වෙනවා. එතකොට ඔයගලන්ට තේරෙන්නට ඕනේ එහෙනම් දැන් මේ විදිහට ඝන උච්චර්මයක් පිහිටීමත් එක්ක මේගොල්ලන්ට දැන් අනිත් උච්චර්මයක් නැති මේ වගේ අවස්ථාවක් මේ වගේ ව්‍යුහයක් නැති සතුන්ට එහෙම උදාහරණයක් විදිහට අපි ගන්නකො
අපිට වගේ මේ අඛණ්ඩව දේහ වර්ධනයක් සිද්ධ කරගන්න මේගොල්ලන්ට හැකියාව ලැබෙන්නේ නැහැ. හේතුව මේ ඝන උච්චාරණය. ඒ නිසා තමයි වරින් වර හැවහලලා හැව හැලීමක් සිද්ධ කරාට පස්සේ තමයි මේගොල්ලන්ට ඒ අතරම ඒ කාලෙදි තමයි දේහය වර්ධනය වෙන්නේ. ඊළඟට ඊට වඩා විශාල අවස්ථාවකට මේ වගේ වරින් වර තමයි විශාල අවස්ථාවන් වලට පත් වෙන්නේ. අඛණ්ඩව දේහ වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අවස්ථාවත් ඔන්න විශේෂිත අවස්ථාවක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. දැන් ඒ කියන ඒ ආදේවලුත් එක්ක ඊළඟට මේගොල්ලන්ගේ මේ දේහ බිත්තිය පිළිබඳව බැලුවොත් එහෙම ඔයගලන්ට පේනවා මේ දේහ බිත්තියේ පේශි පිහිටලා තියෙනවා. මේ පේශි පිළිබඳව කතා කරනකොට මේ දේහ බිත්තිය පවතින්නේ අන්වායාම විදිහට පිහිටලා තියෙන පේශි විතරයි. කියන්නේ මෙතනදී මේ අපි සාමාන්‍යයෙන් දේහ බිත්තියක පේශි සැකස්මවල් ගැන කතා කරනකොට අන්වායාම පේශි වෘත්තාකාර පේශි මේ විදිහට හඳුනා ගන්නවා. එහෙනම් මේ වර්ග දෙකෙන් අන්වායාම පේශි විතරයි මේගොල්ලන්ගේ දේහ බිත්තියේ පවතින්නේ. ඊළඟට දැන් මේ මේගොල්ලන්ගේ දේහ කුහරය පිළිබඳව අපි කියුවානේ මේ ව්‍යාජ සීලෝමියක් තියෙන්නේ කියලා. එතකොට මේ ව්‍යාජ සීලෝමිය තරලයකින් පිරිලයි පවතින්නේ. අන්න ඒ තරලය, ඒ ව්‍යාජ සීලෝමිය පිරිලා තියෙන තරලය මේගොල්ලන්ගේ මේ ද්‍රවස්ථිතික දැන් සංචරණයක් දැන් මේගොල්ලන්ගේ සිද්ධ වෙනවා. අන්න ඒ සංචරණයේදී මේ ද්‍රවස්ථිතික සැකිල්ලක් විදිහට මේ සීලෝමික තරලය ක්‍රියාත්මක වෙනකොට ඔන්න එතනදී මේ විදිහට මේ දේහ බිත්තියේ අන්වායාම විදිහට පිහිටලා තියෙන පේශි වලින් ඇති කරන බලයත් වැදගත් වෙනවා. ඒ කියන තරලය තුල පීඩනයක් නැති කරලා මේගොල්ලන්ගේ ඒ සංචරණයන් විශේෂයෙන්ම දැන් මේ විදිහට මේ අර දේහාවරණයට ඇතුළතින් තියෙන අන්වායාම පේශි පද්ධතියත් එක්ක මේ සීලෝමික තරලයේ සිද්ධ වෙන චලනයන් හරහා හරියට මේ නලියනවා වගේ චලනයක් නලියනාකාර චලන ඔයගොල්ලෝ දැකලා ඇති මේ සමහර පණුවන් විශේෂවල අන්න ඒ වගේ චලනයක් දක්වන්නට මේගොල්ලන්ට හැකියාව තියෙනවා. එහෙනම් ඔන්න මේගොල්ලන්ගේ සංචරණීය පිළිබඳව අදහසක් එතනින් ඔයගලන්ට ලබා ගන්නට පුළුවන්. ඒ විදිහට මේ මුලින්ම මේ දේහය ස්වરૂපයන් පිළිබඳව කතා කරනකොට අපිට ඒ ටික හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට තවත් විශේෂ දෙයක් තමයි මේගොල්ලන්ගේ මේ ආහාර මාර්ගයක් පිළිබඳව හඳුනා ගැනීම. බලන්න මේ ඔයගලන්ට දක්වලා තියෙන්නේ මේ වංශිකයන්ගේ ආහාර මාර්ගය කොහොමද දකින්නට ලැබෙන්නේ කියලා. ඔයගලන්ට පේනවා මේ පූර්ව කෙළවර මුඛයක් දකින්නට ලැබෙනවා. ඊළඟට මේ විදිහට ගුදයකින් අවසන් වෙන ආහාර මාර්ගයක් නාලාකාර දිගු ආහාර මාර්ගයක් මෙතනදී ඔයගලන්ට පෙන්නලා තියෙනවා. එහෙනම් මුඛයකින් ආරම්භ වෙලා ගුදයකින් අවසන් වීමක් සිදු වෙන ආහාර මාර්ගයක් නම් අපි ඒ වගේ ආහාර මාර්ගයක් හඳුන්වනවා සම්පූර්ණ ආහාර මාර්ගයක් වශයෙන්. ඔන්න එහෙනම් අපිට මේ වංශයේදී මුලින්ම දකින්නට ලැබෙනවා සම්පූර්ණ ආහාර මාර්ගයක්. අපි මීට ඉස්සෙල්ලා කතා කරපු බ්ලැඩිහෙල් මිත්තස් වංශිකයන්ගේ මුඛයක් දකින්නට ලැබුණට ගුදයක් එතනදී දකින්නට නොලැබිච්ච සම්පූර්ණ ආහාර මාර්ගයක් තමයි දකින්නට ලැබුණේ. නිඩාරියාවන්ගෙත් අසම්පූර්ණ ආහාර මාර්ගයක්. ඒගොල්ලන්ගේ සීලෝ මාන්ත්‍රයක් නිපැවතුනේ. ඒක එක කෙළවරකින් විතරක් එම ඔක කෙළවරකින් විතරක් තමයි පිටතට විවෘත වීමක් සිද්ධ වුණේ. හැබැයි මේ නෙමටෝඩා වංශයට එනකොට ඔබලන්ට පේනවා එහෙනම් ඔන්න මුඛයකින් ආරම්භ වෙලා ගුදයකින් අවසන් වෙන සම්පූර්ණ ආහාර මාර්ගයක් මේගොල්ලන්ගේ දකින්නට ලැබෙනවා. දැන් මෙතනදී මේ ආහාර මාර්ගය ගැන කියනකොටත් විශේෂත්වයක් මේගොල්ලන්ගේ කතා කරන්නට පුළුවන්. ඒ තමයි දැන් මේ ආහාර මාර්ගයේදී ගැහණු සතුන්ගේ නම් ඒ ගුදය වෙනම බාහිරයට විවෘත වීමක් හඳුනා ගන්නට පුළුවන්. හැබැයි පිරිමි සතුන්ගේ අපි විශේෂිත නමකින් හඳුන්වනවා ඒගොල්ලන්ගේ ඒ ආහාර මාර්ගය අවසානයේට මේ ජම්බාලිය කියලා හඳුන්වන කොටසකට තමයි විවෘත වීම සිද්ධ වෙන්නේ. දැන් මේ ජම්බාලිය කියලා හඳුන්වන්නේ දැන් මේ අවස්ථාව අපිට මේ ශීරපායි සතුන්ගේ වගේ මේ පෘෂ්ඨවංශීන්ගේ ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් මෙතනදී අපිට මේ ශීරපායි සතුන්ගේ දකින්නට ලැබෙන්නේ නැහැ. බොහෝ ශීරපායි සතුන්ගේ දකින්නට ලැබෙන්නේ නැහැ. සමහර
මේ පෘෂ්ඨ වංශින්ගෙත් තියෙනවා ඒ වගේම අපෘෂ්ඨ වංශින්ගෙත් ඇතැම් අපෘෂ්ඨ වංශින්ගෙත් මේ කියන අවස්ථාව දකින්නට පුළුවන් ඒ තමයි මේගොල්ලන්ගේ මේ ආහාර මාර්ගය ඒ වගේම ප්‍රජනක ප්‍රණාල ඒ වගේම බහිස්රාවී ප්‍රණාල කියන මේ තුනම විවෘත වෙන පොදු කුටීරයක් මේගොල්ලන්ගේ දේහ තුළ දකින්නට ලැබෙනවා අන්න ඒක තමයි ජම්බාලිය කියලා හඳුන්වන්නේ නං ජම්බාලිය කියනකොට ඒකට විවෘත වෙන ප්‍රණාල තමයි ආහාර මාර්ගයයි ප්‍රජනක ප්‍රණාලයි බහිස්රාවී ප්‍රණාලයි කියන වර්ග තුනම විවෘත වෙන පොදු කුටීරය. එතකොට ඒකේ පවතින වෙනම ජම්බාලි විවරයක් කියලා විවරයක් ඒකෙන් තමයි බාහිරයට විවෘත වෙන්නේ. ඔන්න ඔය වගේ අවස්ථාවක් තමයි එහෙනම් ජම්බාලිය කියලා හඳුන්වන්නේ. ඒ අවස්ථාව මේ නෙමටෝඩා වංශිකයන්ගේ පිරිමි සත්ත්වයින්ගේ දකින්නට පුළුවන්. ඒබලන්ගේ එහෙනම් ආහාර මාර්ගය බහිස්රාවී ප්‍රණාල සහ ප්‍රජනක ප්‍රණාල තුනම විවෘත වෙන්නේ එක පොදු කුටීරයකට එතනින් ජම්බාල විවරයකින් තමයි මේක ඒ ව්‍යුහය පිටතට විවෘත වීම සිද්ධ වෙන්නේ ගැහන සත්‍යයක් එහෙම නෑ එයාගේ කෙලින්ම මේ විදිහට උදය වෙනම තමයි බාහිරයට විවෘත වීම සිද්ධ වෙන්නේ ඒ අවස්ථාව ඔන්න ආහාර මාර්ගය ගැන කතා කරනකොට අපිට හඳුනා ගන්නට පුළුවන් දැන් මේගොල්ලන්ගේ මේ ඊළඟට අපි ටිකක් මේ භෝජනයන් පිළිබඳව කතා කරත් එහෙම දැන් මේ ආහාර මාර්ගයක් පිළිබඳව කතා කරපු වෙලාවේ මේගොල්ලන්ගේ භෝජනයන් පිළිබඳව කතා කරොත් මේ සමහර විශේෂ අපි කිව්වා මේ පරපෝෂිත විශේෂ ඉන්නවා කියලා. එතකොට මේ පරපෝෂිත ඇතැම් විශේෂ මේ ශාකමත තමයි ශාකමත පෝෂණය වෙන ආකාරය ඉන්නවා. එතකොට ශාකමත පරපෝෂියය ගැනයි මේ කතා කරන්නේ. එතකොට ඒ කට්ටියගෙන සමහර ආකාර මේ භෝග ශාකවල මුල් ආක්‍රමණය කිරීමක් සිද්ධ කරනවා ඒ හරහා රෝගී තත්ත්ව ව්‍යාධි තත්ත්ව මේ ශාකවලට භෝග වගාවන් වලට ඒ වැස්සන වලට විශාල වශයෙන් බලපාන ඒ රෝගී තත්ත්වයන් ඇති කරන්නට හේතු වෙනවා ඒ වගේම සමහර විශේෂ මං කිව්වා මේ පරපෝෂිත ආකාර වලින් සමහර විශේෂ සතුන් මත තමයි පෝෂණීය ලැබීම සිද්ධ කරන්නේ දැන් උදාහරණයක් විදිහට අපි මේ නෙකට ඇමරිකනස් කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ කොපුපණුවා එහෙම නැත්නම් මේ හුක්වර්ම්ස් වශයෙන් හඳුන්වන කොපුපණුවන් පිළිබඳව ගත්තොත් එහෙම ඒගොල්ලන් මේ මිනිසාගේ කුඩාන්ත්‍රය අපිච්ඡදය සිදුරු කිරීමක් කරනවා එහෙම සිදුරු කරාම එතනින් පිටතට වෑස්සෙන රුධිරයෙන් තමයි ඒ කොපුපණුවන් පෝෂණය ලැබීම සිද්ධ කරන්නේ එතකොට ඒකයි මම කිව්වේ අර ඒ විදිහේ තත්ත්වයක් ලොකු ගමනක් ඒ ශුද්ධාන්තේ ඒ විදිහට ජීවත් වුණොත් එහෙම ඒ විදිහට දැන් අපිච්චදිය සිද්ධ කරලා රුධිරේ උරා බීමක් කරනකොට රුධිරේ ලබා ගැනීමක් සිද්ධ කරනකොට ඒ ධාරකයා විශාල වශයෙන් ඒ රුධිර ඌණතාවයකට රක්ත හීනතාවයන් ඇනීමියා තත්ත්වයන් ඇතිවීමේ ලොකු අවදානමක් තියෙනවා කම්මැලි ගති එතකොට සුදුමැලි වෙච්ච ස්වභාවයන් මේ වගේ ලොකු ලක්ෂණ ගණනාවක් මූලිකවම එතනදී හඳුනා ගන්නට පුළුවන් මේ වගේ රෝගී තත්ත්වයක් ඇති වෙච්ච කෙනෙකුගේ ඊළඟට ඊට අමතරව අපි ගත්තොත් මේ වුචරේලියා බෑන්ක්‍රොෆ්ටි හෙවත් මේ අපි බලවපණුවා වශයෙන් හඳුන්වන මේ නෙමටෝඩා විශේෂය පිළිබඳව ගත්තොත් එයා ඉන්නේ මිනිසාගේ මේ වසා තරලය මත තමයි එයා පෝෂණය වීම සිද්ධ කරන්නේ. එතකොට එහෙනම් එයා තමයි මේ මිනිසාට බරවා රෝගය ඇති කරන මේ නෙමටෝඩ විශේෂය වෙන්නේ මේ සුඹුල් ගෑනු සතා වගේම මෙතනදී පිරිමි සතුන් ඒ දෙගොල්ලම මිනිස් දේහයේ මේ වසානාල ඒ වගේම මේ වසා ගැටිතිවල තියෙන ඒ වසා තරලය මත තමයි එහෙනම් පෝෂණය වෙමින් ජීවත් වීම සිද්ධ වෙන්නේ මෙතනදී මේ ගැහණු සත්ත්‍යා සංසේචනීය සිද්ධ වුණාට පස්සේ මේ වසානාල වලට නිදහස් කරනවා කීටයෙක් ඒ කීටයව හඳුන්වනවා මේ මයික්‍රෝෆයිලේරියා කීටය කියලා උගල සමහර විට අහලත් ඇති මේ මයික්‍රෝෆයිලේරියා කීටය රාත්‍රී කාලයේදී තමයි අපේ මේ සමට ආසන්නව පවතින අපි කියනවා මේ පර්යන්ත රුධිර සංසරණය කියලා ඒ සමට ආසන්නව පවතින රුධිර සංසරණයට මේ කීටය එන්නේ රාත්‍රී කාලයේදී. ඔබලා දන්නවා ඇති මේ බරවා රෝගිය සඳහා රුධිර සාම්පල
පරීක්ෂා කිරීමක් සිද්ධ කරනකොට රාත්‍රී කාලයේදී තමයි මේ රුධිර සාම්පල ලබා ගැනීම සිද්ධ කරන්නේ. ඒකට හේතුව එහෙනම් මේ විදිහට මේ කීටයා ඉන්න අවස්ථාව හඳුනා ගන්න නම් එතනදී මේ පරයන්ත රුධිර සංසරණයට එන්නේ රාත්‍රී කාලයේදී නිසා ඒ රාත්‍රී කාලයේදී ලබා ගන්න රුධිර සාම්පලයක් පරීක්ෂා කරලා හැකියාව තියෙනවා මේ බරව පණුවන් දේහය තුල ඉන්නවද කියලා හඳුනා ගන්නට. එතකොට මේ रात्रि काले समटासनेटे मधुर्वट आसाधनीय ईलंगट मधुर्वे देहेन कीटवस्तावकट मधुर्व आयुद्रेरा आसाधनीय वेच पुद्गले बरवा रोगे पीड़ा विधि पुद्गले समहार देह कोट विशाल विशेष आहार ලබාගැනීම සිද්ධ කරන ආකාරයත් එක්ක ඒ කියන්නේ මේ ආහාර මාර්ගය අපිච්ඡදය සිදුරු කරලා ඒකෙන් පිටතට වැස්සෙන රුධිරය මත පෝෂණය ලැබීමක් සිද්ධ කරනවා. එතනදිත් මේ ගැහැණු සතා ඊළඟට මේ මිනිසාගේ අන්ත්‍රයේම තමයි විතර හෙලීම සිද්ධ කරන්නේ. ඒ විතර ඊළඟට ඒ පුද්ගලයාගේ මල ද්‍රව්‍යයත් එක්ක බාහිර පරිසරයට පැමිණෙන්නට පුළුවන්. ඒකයි දැන් ඉස්සර කාලේදී නම් සාමාන්‍යයෙන් දැන් ඔය අපි සාමාන්‍යයෙන් මේ වෙනකොට ඒ සනීප ආරක්ෂක තත්ත්වයන් හොඳ මට්ටමක පවතිනවා. ඒ නිසා පෞද්ගලිකව ඒ වැසිකිලි භාවිතයන් මේ දේවල් බහුතරයක් වශයෙන් දකින්නට පුළුවන්. හැබැයි අපි දකින මේ ඉස්සර අතීතයේදී ඒ විදිහට ඒ සනීප ආරක්ෂක පහසුකම් ඉතාවම මට්ටමක පැවතිලා තියෙන්නේ. මේ විදිහට මල පහ කිරීම මේ වගේ දේවල් සාමාන්‍යයෙන් මේ බාහිර පරිසරයට නිකුත් කිරීම කරලා තියෙන්නේ. අන්න එතකොට ඒ වගේ කාල සීමාවන් වලදී මේ වගේ තත්ත්වයන් බහුලව දකින්නට ලැබිලා තියෙනවා. එතකොට මේ බාහිර පරිසරයට විශේෂයෙන් මේ විදිහට මල ද්‍රව්‍යයත් එක්ක පිටතර නිදහස් වෙනකොට ඒ එක්ක අර කීට අවස්ථාවක් බාහිර පරිසරයේදී ඇති වෙලා ඒ කීටයන් ඊළඟට बाहर पैसले विशेष सहित पास आश्रित ये इनकोट एक विशेष अंगिली खरुअर सम ये हिलकन अपिछदे दुर्कन රුධිර සංසරණයට ඇතුල් වෙනවා ඔය කියන කීටයන්. එතකොට එහෙම ඇතුල් වෙලා ඒගොල්ලන් මේ හෘදය පෙනහැලි ශ්වාසනාලය ඒ හරහා මේ ග්‍රසනිකාව හරහා ආයත් අන්ත්‍රයට ඇවිල්ලා සූබුලම් බවට පත්වීම සිද්ධ වෙනවා. අපි මේ සාමාන්‍ය මේ කොකුබන් රෝගයේ වශයෙන් හඳුන්වන ඒ රෝගී තත්ත්වය ඇති කරන්නට හේතු වෙන කෙනා ගැන තමයි මේ කිව්වේ. නැකට ඇමරිකනස්වත් මේ කොකුබනුවා පිළිබඳව ප්‍රධානම හිණන් එතරදී මේ රක්තහීනතාවයේ තත්ත්වයන් තමයි ඇතිවීම සිද්ධ වෙන්නේ. දැන් ඊට අමතරව ගත්තොත් එහෙම මේ ඇස්කාරිස් ලොම්බ්‍රිකොයිඩ්ස් පිළිබඳව එයාගෙත් මම මේ කිහිප දෙනෙක් පිළිබඳව ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ මොන වගේ තත්ත්වයක්ද මේගොල්ලන්ගේ මේ ජීවන චක්‍රයන් තුළ පවතින්නේ කියන එකත් පැහැදිලි වෙන්නට මේ වංශයේ ලාක්ෂණික ලක්ෂණ කතා කරනවා වගේ අපි මේ පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා. මෙතනදී දැන් ඒ ඇස්කාරිස් ලොම්බ්‍රිකොයිඩ්ස් පිළිබඳව ගත්තොත් ඒ වටපණුවන් ඔවුන්ගෙත් මේ සුහුඹුල් ගැහණු සතුන් වගේම පිරිමි සතුන් ඒත් මිනිසාගේ අන්ත්‍රයේ ඒගොල්ලන් පෝෂණය වෙන්නේ මේ ආහාර ජීර්ණයේ ඵල මත තමයි පෝෂණය ලැබීම සිද්ධ කරන්නේ. සාමාන්‍යයෙන් එතරදිත් ඒ ගැහණු සතාට සෙන්ටිමීටර් 35ක් පමණ දිගට වර්ධනය වීමේ හැකියාව තියෙනවා. එතකොට අන්ත්‍රයේ
කුහරය පිරෙන තරම් මේ පණුවන් සංඛ්‍යාවන් වැඩිවීම සිද්ධ වෙන්නට පුළුවන්. ඒකයි අර මං කිව්වේ පණු බෙහෙත් නියමිත කාලයට ක්‍රමානුකූලව ලබා ගැනීමේ වැදගත්කම. එහෙම නැතුව පාලනයක් නැතුව මේ දේවල් සිද්ධ වුණොත් එහෙම අර අන්ත්‍රයේ කුහරය පිරෙන තරමට මේ පණුවන් වැඩිවීම සිද්ධ වෙන්නට පුළුවන්. එතකොට ඒවායේ ඉහළම තත්ත්වයන් වලට ගියාම මේ දැන් අන්ත්‍රයේ කුහරය පණුවන්ගෙන් පිරෙනවා කියන්නේ මේ අන්ත්‍රය ආහාර මාර්ගයේ පුරාම ඔවුන් ගමන් කිරීම සිද්ධ කරනවා. ඊළඟට දැන් අතීත ඉස්සර මේ වගේ තත්ත්වයන් බහුලව දකින්නට ලැබිලා තියෙනවා. අවසානයේදී මේ කටෙන් ඊළඟට මේ උදය තුලින් නාසයෙන් පවා මේ කියන පණුවන් පිටතට පැමිණීමේ අවස්ථාවන් දැක ගන්නට ලැබිලා තියෙනවා. දැන් මේ තත්ත්වයන් වර්තමානයේදී හැම දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් අතීතයේදී දැන් ඔබලන්ගේ අම්මලා තාත්තලාගෙන් ආච්චිලා සීලාගෙන් අහලා බැලුවොත් ඔවුන් කියාවේ ඒ කාලයේදී බොහෝ විට දකින්නට ලැබිලා තියෙන අවස්ථාවක් තමයි මේ කියන තත්ත්වය. මොකද ඒ කාලයේදී මේ දැන් භාවිතා කරන වගේ ඖෂධ ලබා ගැනීම මේවා ක්‍රමානුකූලව සිද්ධ වුණේ නැහැ. විශේෂයෙන්ම සනීප ආරක්ෂාවන් පිළිබඳව කතා කරනකොට ඒවා ඉතා අඩු මට්ටමක පැවතුනේ. විශේෂයෙන් මේ වැසිකිලි භාවිතයන් පිළිබඳව කතා කරනකොට එහෙනම් ඒ තත්ත්වයන් එක්ක මේවා ඒ කාලයේදී සුලභව දකින්නට ලැබිලා තියෙනවා. එතකොට මේ විදිහට ඒ ගැහැණු සතා අන්ත්‍රයේ මිනිසාගේ අන්ත්‍රයේ තමයි බිත්තර හෙලීම සිද්ධ කරන්නේ. බිත්තර ඒ ආසාදනයේ පුද්ගලයෙක්ගේ මලද්‍රව්‍යත් එක්ක බාහිරයට ඇවිල්ලා එතනින් ඊට පස්සේ කීට අවස්ථාවක් ඇති වෙනවා. ඒ කීට අවස්ථාව සහිත බිත්තර නැවතත් මේ එතනදි විශේෂයෙන්ම දැන් අපි ඉස්සෙල්ල දැක්කා කොකුපණුවනම් කොකුපණුවගේ කීටයනම් විශේෂයෙන්ම ඇඟිලි කරු අතර අපි ඔය සාමාන්‍ය ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ ගිය මැටියන් කනවා ඔය වගේ දේවල් කියලා. ඒ ඉස්සර නම් අපේ ආච්චිලා සීයලා අපිට වැඩිය එළියට යන්න දෙන්නේ නැහැ. මේ වැස්ස වගේ තියෙන වෙලාවල් වලට එහෙම නැත්නම් මඩ තියෙන ස්ථාන පා ගන්නට දෙන්නේ නැහැ. දිය මැටිය කනවයි කියන. ඒතනදී කියන්නේ මෙන්න මේ කොකුපණුවන් නිදිවත් ඒගොල්ලන් මේ ඇඟිලි කරු අතර හිල් කරගෙන ගිහිල්ලා ඒ එකතු වෙන අවස්ථාව තමයි එතනදී කැසීමේ තත්ත්වයන් මූලිකව ඇතිවීම සිද්ධ වෙනවා. ඒ ඇඟිලි කරු අතර වල මුලින්ම ඒ කොකුපණුව ගැන මේ අවසානට අපි එතකොට කියපු මේ වටපණුව ගෙත් ඒ විදිහට එයාගේ එතකොට සිද්ධ වෙන්නේ මේ කීට අවස්ථාවක් සහිත බිත්තර මේ පසට එකතු වුණාම ඒව නැවතත් අපේ ආහාර මාර්ගයකට යන්නට හැකියාව තියෙන්නේ ආහාර මගින් හෝ ජලය මගින්. ඒකයි ওই බිම වැටිලා තියෙන පළතුරු ඒ වගේ දේවල් උනත් මේ හොදන්නේ නැතුව හොඳට හොදන්නේ නැතුව ආහාරයට ගන්න එපා කියන්නේ. දැන් අර වගේ ඒ වටපණු විතර මේවායේ තිබුණොත් එහෙම නැවතත් මේ අපේ ආහාර මාර්ගයට ඒවා ගමන් කරන්න පුළුවන්. දැන් අද කාලේ උනත් අපිට නෑ කියන්නේ අපේ පරිසරයේ මේවා ඉතා සුලභව මේ දේවල් එකතු වීම සිද්ධ වෙනවා. කොච්චර කොහොම සෞඛ්‍ය ආරක්ෂිතව ඉඳියත් අපිට ඉතාමත් උසස් සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයක පහසුකම් තත්ත්වයක අපේ රටවල් තවමත් නැති නිසා අදටත් ඒ මතුපිට පරිසරයේ පසවල් වල මේ වටපණු විතර කොකුපණුවන් මේ කියන ජීවිකාණ්ඩ ඉන්නට පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම දැන් ඒ වගේ ආහාර බිම වැටිච්ච දේවල් ආහාරයක් වුණත් ඒ වගේ විශේෂයෙන් පළතුරු වගේ දේවල් ගහකින් බිමට වැටිලා අපි හොඳයි මේ ගහෙන් වැටිච්චම පළතුරුනේ හොඳයි කියලා එහෙම අපිට කෙලින්ම ආහාරයට ගත්තොත් මෙන්න මේ වගේ තත්ත්වයන් වලට අපි නිකම්ම ආසාදනය වෙන්න පුළුවන්. ඊළඟට මේ වගේ බිත්තර සහිත ඒ කීට අවස්ථා සහිත බිත්තර ජලයට එකතු වෙලා ඒ වගේ ජලය පානය කරොත් ඒ හරහාත් අපිට මේ ආසාදනයන් ඇති වෙන්නට පුළුවන්. ඒකයි නිතරම කියන්නේ මේ හොඳට නටවල නිවාගත්තු ජලය පානීය කිරීම සිද්ධ කරන්න කියන ඒවා දිහෙම දැනුවත් කිරීම සිද්ධ කරන්නේ මේ කියන තත්ත්වයන් වලට ඔබ ආසාදනය වීමේ හැකියාවක් තියෙන නිසා මේ පරිසර තත්ත්වයන්ට සුලභව මේ කියන ජීවීන්ගේ කීට අවස්ථාව බිත්තර ඒ ඇතුළු වීම සිද්ධ වෙලා ඒ හරහා නැවතත් අපේ දේහයට මොවුන් ඇතුල් වීමක් සිද්ධ වෙන්නට පුළුවන් නිසා. ඔය විදිහට නිභෝජන ක්‍රමය පිළිබඳව තමයි මම කතා කරනකොට ඔය විදිහට ඔයගලන්ට ඒ අවස්ථාව හඳුන්වලා දුන්නේ. එතකොට අපි පරපෝෂිත ආකාර පිළිබඳව එහෙම කතා කළේ. දැන් නිදැල්ලේ වාසය කරන ආකාර පිළිබඳව ගත්තොත් ඒගොල්ලෝගේ ඇතැම් විශේෂ ආහාර විදිහට ගන්නෙ මේ බැක්ටීරියා දිලීර ඇල්ගි මෙන්න මේ වගේ දේවල් මත තමයි පෝෂණය ලැබීම සිද්ධ කරන්නේ. ඒ වගේම සමහර ආකාර ඒ ක්විලෝපිකයන් විදිහට ඉන්න
නිදලිවාසී ආකාරයේ ඉන්නවා ඒගොල්ලන් මේ එක්ක වෙනත් නෙමටෝඩාවන් හරි එහෙම නැත්නම් කුඩා ඇන ලිඩාවන් වගේ ජීවීන්ව තමයි ඒගොල්ලෝ ආහාරයට ගැනීම සිද්ධ කරන්නේ. ඔය විදිහට මේ භෝජනයන් පිළිබඳව මේ වංශයට අදාළව ඔන්න අපිට හඳුනගන්නට පුළුවන්. එතනින් පස්සේ මේගොල්ලන්ගේ මේ ශ්වසනයන් පිළිබඳව කතා කරනකොට මේගොල්ලන්ට තවමත් මේ අපි කතා කරන වංශයේදී තවමත් එහෙනම් ශ්වසනයට විශේෂිත ව්‍යූහ හෝ පද්ධතියක් ඇතිවීම සිද්ධ වෙලා නැහැ. එතනදී ශ්වසන වායු හෝමාරුව සිද්ධ කරගන්නේ මේගොල්ලන් මේ දේහ විත්තිය හරහා සරල විසරණිය මගින් තමයි ඒ වායු හෝමාරුව සිද්ධ කරගන්නේ. එහෙනම් ශ්වසනයට විශේෂිත ව්‍යූහ දකින්නට ලැබෙන්නේ නැහැ. ඊළඟට මේගොල්ලන්ගේ මේ බහිස්රාවය පිළිබඳව කතා කරොත් බහිස්රාවයේදී මේ ගොඩක් මේ කරදිය වාසී නෙමටෝඩාවන් ගත්තොත් ඒගොල්ලන්ගේ දේහයේ යටිපැත්තේ පිහිටන ග්‍රසනිකාවට ආසන්නව පිහිටන විවරයක් ඒ විවරයකින් පිටතට විවෘත වෙන විශේෂිත ග්‍රන්ථි යුගලක් තියෙනවා. ප්‍රධානවම දැන් කරදිය පරිසරයක ඉන්නකොට මේ ලවණ බහිස්රාවය වැදගත් වෙනවා. අන්න ඒ විදිහට මේ දේහයට ඇතුල් වෙන වැඩිපුර ලවණ මේ කියන ඒ ග්‍රන්ථි හඳුන්වන මේ රෙනෙට් ග්‍රන්ථි වශයෙන් ඒ ග්‍රන්ථි වලින් තමයි බහිස්රාවයට ලක් කිරීම සිද්ධ කරන්නේ. අනෙක් බොහෝ නෙමටෝඩාවන් ගත්තොත් ඒගොල්ලන්ගේ බහිස්රාවයට මේ හරස් ප්‍රණාලියකින් සම්බන්ධ වෙන මේ අන්වායාමෝ පිහිටනේ සමාන්තරෝ අන්වායාමෝ සමාන්තරෝ පිහිටන ප්‍රණාලි වල පිහිටලා තියෙනවා. එතකොට එහෙනම් අර අපි මේ බහිස්රාවි ප්‍රණාල ගැන කියනකොට ජම්බාලියක් කියන වචනේදී මතක ඇති ව්‍යුහයේදී බහිස්රාවි ප්‍රණාල ඒ ස්ථානයට විවුර්ත වීමක් ගැන කතා කරා. ඒ කියන්නේ එහෙනම් පිරිමි සතුන්ගේ මේ කියන ප්‍රණාල යුගල බහිස්රාවි ප්‍රණාල යුගල ජම්බාලියට තමයි විවුර්ත වීම සිද්ධ වෙන්නේ. ගැහැණු සතුන්ගේ නම් ඒවා මේ සංයුක්ත වෙලා මේ මුඛයට ආසන්නව පිහිටන බහිස්රාවි විවරයකින් තමයි පිටතට විවෘත වෙන්නේ. එහෙනම් බහිස්රාවය පිළිබඳව අපිට ඒ වගේ අවස්ථාවක් මේගොල්ලන්ගේ දේහය තුළ හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට දැන් මේකින් එක අපි මේක එක කොටස් පිළිබඳව කතා කරගෙන යනකොට මේගොල්ලන්ගේ මේ සැකිල්ලක් පිළිබඳව කතා කරොත් සැකිල්ලක් එහෙම බාහිර හෝ අභ්‍යන්තර ඝන සැකිල්ලක් අපි සාමාන්‍යයෙන් සැකිල්ලක් කියලා ප්‍රධානම හඳුන්වන අවස්ථාවක් මේගොල්ලන්ගේ දේහයේ දකින්නට ලැබෙන්නේ නැහැ. එහෙනම් අර මං කිව්වා අර සීලෝමිය ව්‍යාජ සීලෝමිය ගැන කියනකොට ඒ ව්‍යාජ සීලෝමිය තමයි ඒ තුළ තියෙන සීලෝමික තරලය සහ මේ අන්වායාම පේශි වල ඇති කරන ඇති වෙන ඒ බලපෑම් හරහා ඒ විශේෂිතම ඒ ඇති වෙන පිළිදෙන ඒ අවස්ථාවන් හරහා ව්‍යාජ සීලෝමිය තමයි ද්‍රවස්ථිතික සැකිල්ලක් විදිහට ක්‍රියා කරලා මේගොල්ලන්ට විශේෂයෙන් මේ සංචරණයේදී උනා ඒ හැකියාව ලබා දීම සිද්ධ කරන්නේ. ඊට අමතරව උච්චර්මීය කොටස අපිට අපි කිව්වා නිකන් බාහිර සැකිල්ලක් වගේ කොටසක් කියලා ඒ වගේ අවස්ථාවකුත් එහෙනම් උච්චර්මයක් තතරදී හඳුනා ගන්නට පුළුවන් යම් ආකාරයකට මේ බාහිර සැකිල්ලක් විදිහට ක්‍රියාත්මක වීමක් වශයෙන්. ඊළඟට මේගොල්ලන්ගේ ස්නායු පද්ධතිය පිළිබඳව කතා කරනකොට ස්නායු පද්ධතිය මෙතනදී අපිට හඳුනා ගන්නට පුළුවන් මේගොල්ලන්ගේ මේ ග්‍රසනිකාව ප්‍රදේශයේ පිහිටනම ගැන්ග්ලියා යුගලක් සහිතව ඒ වගේම එතනදී මේ ස්නායු වලයකුත් එතන පවතිනවා. ගැන්ග්ලියා යුගලක් සහිත ස්නායු වලයක් පවතිනවා. ඒකෙන් ඇතිවෙන ඒ ඝන ස්නායු රජ්ජු වලින් හැදෙන ස්නායු පද්ධතියක් මේ ජීවීන්ගේ මේ නෙමටෝඩාවන්ගේ දකින්නට ලැබෙනවා. දැන් ස්නායු පද්ධතියක් එක්ක අපිට මේගොල්ලන්ගේ මේ සංවේදක ව්‍යුහ පිළිබඳ කතා කරොත් එහෙම දේහයේ මේ ඉදිරි කෙළවර පූර්ව කෙළවරේ පිටිකා විදිහට පවතින සංවේදක අවයව පවතිනවා. මේ පිටිකා විශේෂයෙන්ම මේ රසායනික සංයෝගවලට ඊළඟට තාපයට මේ වගේ දේවල් වලට සංවේදීතාවයක් ඇති වෙනවා. ඒවට තමයි සංවේදී වෙන්නේ. එතකොට ඔන්න පිටිකා කියන විශේෂිත මේ සංවේදක ව්‍යුහ මේ ගොල්ලන්ගේ හඳුනා ගන්නට පුළුවන් මේ ස්නායු පද්ධතියේ සැකස්මත් එක්ක ඒ අවස්ථාවත් ඔන්න හඳුනා ගන්නට පුළුවන්.
ඊළඟට මේගොල්ලන්ගේ මේ රුධිර සංසරණ පද්ධතියක් පිළිබඳව කතා කරොත් දැන් ශ්වසනයට විශේෂිත ව්‍යුහ හෝ පද්ධතියක් නැහැ වගේ මේගොල්ලන්ගේ රුධිර සංසරණයට එහෙම විශේෂිත සංසරණ පද්ධතියක් ඒ කියන්නේ රුධිර සංසරණ පද්ධතියක් නැහැ මේගොල් මේ වංශයේදී තොන්න තවමත් අපිට ඒ අවස්ථාව හඳුනගන්නට ලැබෙන්නේ නැහැ ව්‍යාජ සීලෝමේ කියන ඒ තරලය මගින් තමයි දේහය පුරා ඒ අවශ්‍ය කරන පෝෂක ද්‍රව්‍ය පරිවහණය කිරීම සිද්ධ කරන්නේ ඊළඟට මේගොල්ලන්ගේ ප්‍රජනනය පිළිබඳව කතා කරොත් ලිංගික ප්‍රජනනය ඔන්න ප්‍රධානව මේගොල්ලන්ගේ හඳුනගන්නට පුළුවන් මේ ලිංගික ප්‍රජනනයේදී මේ සතුන් ඒකලිංගික විදිහට තමයි ක්‍රියාත්මක ඒ එතනදී ව්‍යුහාකාරයෙන් සකස් වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් ඒකලිංගිකයි කියනකොට ඔබලන්ට මතක් වෙන්නට ඕනේ පිරිමි සතෙක් කියලා වෙනම සතෙක් ඉන්නවා. එයාගේ පුන් ප්‍රජනක ව්‍යුහ සහිතව පුන් ජන්මාණු ඇති කරන ඊළඟට ගැහැණු සතෙක් කියලා වෙනම සත්ත්වෙක් ඉන්නවා. එයාගේ ජායා ප්‍රජනක පද්ධතියක් සහිතව ජායා ජන්මාණු ඇති කරන. එහෙනම් ඒකලිංගික සතුන් තමයි මෙතනදී මේ වංශය තුලදී දකින්නට ලැබෙන්නේ ඒ වගේම මේ ගොල්ලන්ගේ දකින්නට ලැබෙන දෙයක් තමයි මේ ලිංගික දීරූපීතාවය බලන්න මෙතනදී ඒ අවස්ථාව පෙන්වුම් කරන මේ පිරිමි සත්‍ය සාපේක්ෂව කුඩායි මම අර ඉස්සෙල්ලත් ඔයගොල්ලෝ සඳහන් කරේ ව්‍යාපර කියලා වරක් කියලා තියෙන මේ ප්‍රමාණින් ගත්තාම පිරිමි සත්‍ය සාපේක්ෂව කුඩායි ඊට සාපේක්ෂව ගත්තොත් ගැහණු සත්‍ය ප්‍රමාණයේ සාපේක්ෂව විශාලයි ඒක නිසා තමයි මේ ලිංගික දීරූපීතාවය දක්වනවා කියලා හඳුන්වන්නේ. කියන්නේ ගැහැණු සතුන් පිරිමි සතුන් කවුද කියන එක වෙන වෙනම අපිට හඳුනා ගන්නට පුළුවන් මේගොල්ලන්ගේ මේ දේහයේ ප්‍රමාණයන් පිළිබඳව සලකා බලනකොට. එතකොට මේගොල්ලන් මේ ලිංගික ප්‍රජනනය සිද්ධ කරනකොට මේගොල්ලන්ට ඔන්න තියෙනවා ප්‍රණාල සහිත ප්‍රජනනේන්ද්‍රිය පිහිටලා තියෙනවා. බලන්න මෙතනදී මේ ඩිම්බ ප්‍රණාල දක්වලා තියෙනවා මේ රූප සටහනේ ඩිම්බ කෝෂවල පිහිටීම් දක්වලා තියෙනවා මේ වටපණුවෙකුගේ දේහයේ හරස් කඩක් බැලුවාම මොනවද මේ දර්ශනීය වෙන්නේ කියලා පෙන්නලා දෙන්නේ ඩිම්බ කෝෂීය ගර්භාෂයේ ඩිම්බ ප්‍රණාල මේ වගේ ප්‍රණාල සහිත ප්‍රජනනේන්ද්‍රිය තමයි පිහිටලා තියෙන්නේ ඒ වගේම සංසේචනය ගත්තොත් අභ්‍යන්තරව තමයි සංසේචනය සිද්ධ වෙන්නේ අභ්‍යන්තර සංසේචනයක් සිද්ධ කරන්නේ සමහර ආකාර බරවා පණුවා වගේ කට්ටියගේ ජලාභිජතාවයක් කියන අවස්ථාව පෙන්නුම් කරනවා. එතකොට බහුතරයක් එහෙනම් මේ අභ්‍යන්තර සංසේචනය මේ විදිහට සිද්ධ කරලා මේ විතර දැමීමක් මගින් තමයි මේ විදිහට කීටයන් නැති කිරීම සිද්ධ කරන්නේ. ඔය විදිහට ප්‍රජනනය පිළිබඳවත් අපිට ඔන්න හඳුනා ගන්නට පුළුවන් ඔය කියන කරුණු ටික තමයි අපිට ප්‍රධානව මේ වංශය තුල හඳුනා ගන්නට ලැබෙන විශේෂිත ලක්ෂණ ටික වෙන්නේ ඔය ලක්ෂණත් එක්ක එක් එක් පද්ධති දැන් තවමත් තිරං රුධිර සංසරණ පද්ධති ශ්වසන පද්ධති මේ වංශයේදීත් අපිට දකින්නට ලැබුණේ නැහැ ඊට අමතරව මොනවද මේ වංශයේදී අලුතින් දකින්නට ලැබිච්ච දේවල් කියන මෙන්න මේ කරුණුත් එක්ක ඔයගොල්ලෝ එහෙනම් මේ වංශයේ ලාක්ෂණික ලක්ෂණ පිළිබඳව කතා කරනකොට මේ දේවල් හඳුනා ගැනීම සහ මේ දේවල් විශේෂයෙන්ම දැන් ප්‍රශ්නයකට පිළිතුරු සැපීමක් සිද්ධ කරනකොට ඒ තැන්වලදී අනිවාර්යෙන් ඒ කරුණු අන්තර්ගත වෙන්නට ඕනේ වංශයේ ඒ ලක්ෂණ විදිහට නිරූපණය කරනකොට එක් එක් අවස්ථාවන්ට අදාළ දේවල් කරුණු විදිහට දැක්වීම අත්‍යවශ්‍ය වෙනවා.